Good morning. ඔන්න ආදරෙන් පිළිගන්නවා හේමාස් කැන්ඩියන් එකට ඔයාලව. ඔන්න මේ රෙඩ් කලර් ඇන්තූරියන් ටිකක පොඩි පොඩි තියෙන ඩිෆරන්ට් පෙන් එක පෙන්වන්න තමයි ඔයාලට හැදුවේ. ඉතින් ඇන්තූරියන් එක පාටට රතු පාට සෙට් එකක් දැක්කට එකින් එකට මේ ආයේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් සමහර වර්ග කොළපිය රැලි ගතිය ආනුව, කෙමි ආනුව, දොර ගස් ගහේ ස්වරූපය ආනුව, එතන මල දිගෑරින විදිහ ආනුව, සමහර ඒවා තියෙනවා කලර් එක ආනුව. ඒ වගේ වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ තියෙන්නේ රෙඩ් කලර් වුණාට මේ එකින් එකට වෙනස් රෙඩ් සෙට් එකක් තමයි මම ඔයාලට ඩිෆරන්ට් වෙන්නේ කොහොමද කියලා පෙන්නන්නේ. මෙන්න මෙයා බම්බිනෝ රෙඩ්. ඉතින් මෙයා බුෂි ප්ලාන්ට් එකක් වගේ තමයි හැදෙන්නේ. බුෂි ප්ලාන්ට් එකක් වගේ. හරි ලස්සන එනවා. මල් 10ක් විතර පිපෙනකොට තමයි මෙයා ගොඩක් ලස්සන. එතකොට මේ තියෙන්නේ ඔරිගන්. මෙයා පිට කළුවට හුරු රතක්. මේ තියෙන්නේ සෙරා මැජික්. මෙයා පස්සේ මේ කෙමිය බුබුලු බුබුලු ඇවිල්ලා හරි ලස්සන නිකන් මෙයාගේ කෙමිය තමයි ගොඩක්ම ලස්සන. මෙයා සෙරා මැජික් චුට්ටක් ගණන් වර්ගයක්. ඒ වගේම මෙන්න මෙයා. මෙයා චුට්ටක් ආර්ටිෆිෂල් ලුක් එකක් තියෙන්නේ. මේ උඩ අතට හැරිච්ච මල් ඔයාලා දැකලා තියෙනව නේද? කොළ තුන හතරක් එක්ක අපි ඉස්සර මේ වගේ ඒවා කඩෙන් ගේනවා. මේ ආර්ටිෆිෂල් ෆ්ලවර් බොකේ වගේ අපි අරන් එනවා. ෆ්ලවර් ෆොට්ස් අරන් එනව නේද අපි? අන්න ඒ වගේ පෙනුමක් මෙයාට තියෙන්නේ. මෙයා චුට්ටක් උඩ අතට මේ කොළ ගොඩ එන්නේ නැහැ. මෙයාගේ කොළ තුනක් හතරක් එන්නේ. ඉතින් මේ ඒ ඒ කොළත් එක්ක ටික උඩ අතට හැරුණ කොළත් උඩ අතට මලත් උඩ අතට තියෙන එක්කෙනෙක් තමයි මේ. මෙන්න මෙයා. මෙයා ඇවිල්ලා ට්‍රොපිටූරියම්. ඔන්න ගහලා තියෙනවා ට්‍රොපිටූරියම් මොහෙම ඕනි නම් ඔන්න කතා කරන්න. මෙයාට තමයි ට්‍රොපිටූරියම් කියන්නේ. හරි ලස්සනයි. ආර්ටිෆිෂල් ලුක් එකක් තියෙන නිකන් අපිට මේ ලස්සනට මේසෙක වුණත් මෙයාව තියන්න පුළුවන්. ඉස්සරහ වැරැන්ඩ එක වගේ අපිට තියන්න හොඳ ප්ලාන්ට් එක. මෙයා පඳුර වගේ හැදෙනකොට ගොඩාක් ලස්සන. මේ තනි ගහනේ මෙයාගේ එකට හදන්න ඕන ටිකක් ඔයාලා ගස් හතරක් පහක් එකට හදලා මේ මල් බොකේ එකක් වගේ තියන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ බර්නින් ලව්. මෙයා තැඹිලියට හුරු රතුවක්. මෙයා තැඹිලියට හුරු රතුවක් තියෙන්නේ. මෙයා බර්නින් ලව්. ඉතින් මේ තියෙන්නේ රෙඩ් කලර් කිව්වම කීයක්ද නේද? මෙන්න මෙයා වෙනස්ම එක්කෙනෙක්. මෙන්න මෙයා වෙනස්ම එක්කෙනෙක්. බලන්නකො එයා. මෙයා ඇවිල්ලා අර ෆිකෝලෝ කියන වර්ගයේ. මෙන්න මෙයා ෆිකෝලෝ කියන වර්ගයේ තමයි මේ තියෙන්නේ. ඉතින් තවත් තියෙනවා රෙඩ් කලර් ගොඩක්. ඉතින් මේ තියෙන්නෙත් මෙන්න මෙයා. බලන්නකො වෙනස්ම වෙනස් වැරයිටි. එතකොට ඒ වගේම රෙඩ් කලර් ගත්තාම මේ තියෙන ජම්බෝ රෙඩ්. මෙයා ජම්බෝ රෙඩ්. බලන්නකො ජම්බෝ රෙඩ් එක්කෙනාගේ ලස්සන. ඒක චුට්ටක් මල වෙනස් වෙලා යන බයි වෙලා යනවා. ලොකු ලොකු මල් පිපෙන්නේ මෙයාලා. මෙයාලගේ මෙයාලා ටිකක් ලොකු වෙනවා. ඒ වගේම මවුලි රෙඩ්, ඊසි රෙඩ්. මේ වෙනස්ම වෙනස් වෙනස් රෙඩ් කලර් වුණාට ගොඩක් වෙනස්. ඉතින් මගේ දවස නම් පටන් ගන්නෙ මෙන්න මෙයාලා එක තමයි. ඉතින් කැන්ඩි වලට මේ දවස්වල චුට්ටක් චුට්ටක් නෙමෙයි ටිකක් හරිහම සීතලයි. ඒ වගේම මේ වැස්ස සහිත කාලයක්. ඉතින් ඔන්න මම නම් උදේම මගේ වැඩ පටන් ගන්නෙ මගේ ටී එකත් ලැහැස්ති කරගෙන. ඒකත් චුට්ටක් රස විඳින ගමන් මම කරන්නේ ඉතින් මෙයාලව අතපත ගාන එක තමයි. උදේ මගේ වැඩ හතරට මම නැගිටින්නේ. ඉතින් හතරට නැගිටලා ගෙදර වැඩ ටික කරන ගමන් හස්බන්ඩ්ට ලන්ච් එක ප්‍රෙප් කරන්න ඕන, බබාලට බ්‍රෙක්ෆාස්ට් ප්‍රෙප් කරන්න ඕන. ඉතින් ඒ වැඩත් කරන අතරේ ඒ වැඩ ටික ඉවර කරලා ඉතින් ඉස්සරෝම ඇවිත් එළියට ඇවිල්ලා බලන්නේ මගේ ටී එකත් අරගෙන මගේ බෙට්ටි එකත් අරගෙන ඇවිල්ලා මෙයාලව ඒකත් ඉතින් ගන්න ගමන් මෙයාලව බලන එක තමයි මගේ වැඩේ. ඉතින් උදේ දවස මගේ නම් ඔන්න පටන් ගන්න එහෙම තමයි. ඔයාලත් ඉතින් ඒ විදිහට දවස ආරම්භ කරන්න ප්‍රබෝධයෙන් මේ වගේ කලෙක්ෂන් එකක් හදාගන්න. ඔන්න මෙයා බලන්නකො මෙයා. මෙයා ඇවිල්ලා මේ චූටි චූටි මල් ගොඩක් පිපෙන මිලියන් රෙඩ් කියන එක. ඉතින් රෙඩ් කිව්වහම කීයක්ද නේද? රෙඩ් කලර් විතරක් අපි ගාව තියෙනවා 100ක් විතර. නෙදර්ලන්ඩ් බැංකොක් දෙකම. ඉතින් ඔන්න ඔය වගේ උදේම මගේ දවස පටන් ගන්න විදිහ තමයි ඔය කිව්වේ. ඉතින් ඔයාලත් මං වගේ ප්‍රබෝධයෙන් දවස පටන් ගන්න හේමාස් කැන්ඩියන් එකට කතා කරලා මේ වගේ ලස්සන කලෙක්ෂන් එකක හිමිකාරයෙක් වෙන්න. ඉතින් ඔන්න එහෙම කියන ගමන් අද දවසේ වැඩ ටික පටන් ගන්නයි අපි යන්නේ. සුබ දවසක් ඔයාලට.